එහෙනම් අද අපි කතා කරමු අවන්හලක සාර්ථකත්වයේම යන විශේෂ මෙනුන් එකක් වෙන මේ RevPASH කියන්නේ මොකක්ද කියන කතාව. මේ RevPASH එක අපි ගණනය කරනකොට අපි ගණනය කරන්නේ RevPASH සමානයි අපගේ ආදායම බෙදීම ආසන පැය ගණන. රෙස්ටොරන්ට් එකක පිටතින් පෙනුනට ආහාර විකුණනවා වගේ ඇත්තටම රෙස්ටොරන්ට් එකේ විකුණන්නේ කාලය කියන එක. ඔබේ සිහිනය රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න එකද? මේ සිහිනය සැබෑ කරගන්න නිවැරදි මඟ පෙන්වීම අපෙන්. එහෙම නැත්නම් දැන්ට කරගෙන යන රෙස්ටොරන්ට් එකේ වියදම් වැඩි වෙලා, ලාභ අඩු වෙලා ප්‍රශ්න ගොඩක්ද? ඒවටත් විසඳුම් අපි ගාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න 0771 957 342. The Restaurant Master. Hello everyone, The Restaurant Master, restaurant කරන හැටි දන්න සිංහලෙන් කතා කරන ලංකාවේ පළමු සහ එකම channel එකට අදත් ඔබ සුළු දෙනා ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. රෙස්ටොරන්ට් එකක සාර්ථකත්වය මැන බලන්න අපිට දර්ශක ඕනෑ තරම් තියෙනවා. උදාහරණයක් ගත්තට පස්සේ අපේ විකුණුම් ප්‍රමාණය කොච්චරද, ඒත් එක්කම අපේ ටේබල් එකේ ටර්න්ඕවර් එක කොච්චරද, ඒත් එක්කම cost of goods sold එක, එහෙම නැත්නම් විකුණන ලද භාණ්ඩවල පිරිවැය කොච්චරද වගේ දේවල් වලින් අපේ රෙස්ටොරන්ට් එකේ සාර්ථකත්වය මැනලා බලන්න අපිට පුළුවන්කමක් හම්බෙනවා. මේ වගේ දර්ශක කොච්චර තිබ්බත් 1998 දී කෝනල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ෂෙරිල් කිම්ස් මහත්මයා අලුත්ම දර්ශකයක්, එහෙම නැත්නම් තවත් ඉතාමත්ම සාර්ථක දර්ශකයක් හොයාගන්නවා මේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන්. මේ දර්ශකයේ සඳහා කාලය, ධාරිතාවය, ආදායම වගේ සාධක සියල්ලක්ම සලකා බලන බැවින් අපගේ අවන්හලේ සාර්ථකත්වය ඉතාමත්ම හොඳින් මැන බැලීමට හැකියාවක් ලැබෙනවා. මිත්‍ර කතා කරන මොකද්ද මේ දර්ශකය? ඒ දර්ශකය තමයි RevPASH කියලා අපි හඳුන්වන්නේ. මේක මේ ආකාරයෙන් ඔබට පැහැදිලි කරනකොට ඔබට මන් දන්නවා මේක සමහරක් අය අහලා නැතුව ඇති, සමහරක් අය මේ ගැන අහලා ඇති. කොහොම වුණත් මේක රෙස්ටොරන්ට් එක සාර්ථකත්වයේ මැන බලන ඉතාමත්ම විශිෂ්ට සාධකයක්, එහෙම නැත්නම් විශිෂ්ට මිනුමක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ දන්නවනේ ඕනෑම ඉන්ඩස්ට්‍රි එක KPI, එහෙම නැත්නම් Key Performance Indicators තියෙනවා. එතකොට මේ RevPASH කියන එකත් ඇත්තට මේ රෙස්ටොරන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන KPI එකට අයිති වෙන කාරණාවක් කියන එක මේ වෙලාවේ පැහැදිලි කරන්නට ඕනේ. එහෙනම් අද අපි කතා කරමු අවන්හලක සාර්ථකත්වයේම යන විශේෂ මිනුම් එකක් වෙන මේ RevPASH කියන්නේ මොකක්ද කියන කතාව. මේ RevPASH කියලා අපි හඳුන්වනකොට මේක එච්චර ජනප්‍රිය වචනයක් නොවන නිසා මේ ගැන තියෙන අවබෝධය මම හිතනවා එච්චර පුළුල් නැතුව ඇති ඕනෑම කෙනෙක් ගාව. හැබැයි මේ පිළිබඳව ඔබ හරියට අවබෝධ කරගත්තට පස්සේ, මේක හරියට තේරුම් අරගත්තට පස්සේ මේකේ තියෙන වටිනාකම ඔබට ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක පටන් ගද්දිම කියන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. මේ වීඩියෝ එක අවසාන වෙනකන් අනිවාර්යෙන් බලන්න. මේක ස්කිප් කරන්න එපා මේ වීඩියෝ එක. එතකොට ඔබට මේක අපහැදිලි වෙනවා අනිවාර්යයෙන්ම. මේක ස්කිප් කර කර බලන්න ගියොතින්. ඒ නිසා මේක ඉතාමත්ම හොඳින් අවබෝධයෙන් යුතුව බලන්න ඔබට. එතකොට මේකේ වටිනාකම නම් ඉතාමත්ම හොඳින් පැහැදිලි වේවි. හොඳයි. අපි ඉස්සෙල්ලාම මේ RevPASH කියන දේ නිර්වචනය කරගෙනමුකෝ. RevPASH කියලා හඳුන්වන්නේ ඔබගේ රෙස්ටොරන්ට් එකේ තියෙන ආසන ධාරිතාවය කොපමණද, ඒ එක් ආසනයකට තියෙන වටිනාකම කොච්චරද කියන එක මැන බලන එක තමයි මෙන්න මේ RevPASH කියන එකේ අපි අදහස් කරන්නේ. සරලව කියන්නම්කෝ, ඔබගේ රෙස්ටොරන්ට් එකේ තියෙන එක් පුටුවකට පැයක සාමාන්‍ය වටිනාකම කොච්චරද කියලා ගාණය කරන එක තමයි මේ RevPASH කියන එකෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්කමක් හම්බෙන්නේ. එතකොට දැන් ඔන්න ඔකට ප්‍රශ්නයක් එනවා, මොකටද මේ රෙස්ටොරන්ට් එකේ තියෙන පුටුවක පැයක ආදායම අපිට වැදගත් වෙන්නේ කියලා, මේක ඊතරම් වටිනවද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. හොඳයි, මේ වීඩියෝ එක ඉස්සරහට කරගෙන යනකොට ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුරක් හම්බෙවි. දැන් අපි බලමුකෝ මේක කොහොමද ගණනය කරන්න කියලා. මේක ගණනය කරන්න පොඩි නිර්ණායක කීපයක් ඕන. ඒ වගේම තොරතුරු කීපයකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි අවශ්‍ය තොරතුරු මොනවාද කියලා ඉස්සෙල්ලාම බලමු. ඔබ ඉස්සෙල්ලාම හිතන්න ඕන එක් අවන්හලක් තියෙනවා. ඒ අවන්හලේ සීටින් කැපැසිටි එක 50යි. එහෙම නැත්නම් ආසන තියෙන්නේ 50යි. ඒත් එක්කම ඒ රෙස්ටොරන්ට් එක රන් වෙන්නේ shift දෙකකට. එක shift එකකට පැය 6යි, අනිත් shift එකකට පැය 6යි, සම්පූර්ණ ඔපරේෂන් එක පැය 12යි. ඒ කියන්නේ අපි මේ shift දෙක හඳුන්වමු ලන්ච් shift එකයි ඩිනර් shift එකයි කියලා. ඒ කියන්නේ දහවල් කාලේ shift එකයි, රාත්‍රී කාලේ shift එකයි. මෙන්න මේ කියන තොරතුරු වලින් තමයි අපි මේක පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ RevPASH එක අපි ගණනය කරනකොට අපි ගණනය කරන්නේ RevPASH සමානයි අපගේ ආදායම බෙදීම ආසන පැය ගණන. දැන් ඔබට ගැටලුවක් එනවා මේ ආසන පැය ගණන හොයාගන්නේ කොහොමද කියලා. මේ RevPASH කියන එක අපි ගණනය කරන්න පුළුවන් කමක් හම්බෙනවා පැයකට, ඒත් එක්කම shift එකකට, එහෙම නැත්නම් දවසකට, සතියකට, මාසයකට. මේ මේ ඕනෑම විදිහකට අපිට මේක ගණනය කිරීමට පහසු වෙනවා සහ මේ ගණනය කිරීම අපිට කරන්න පුළුවන් කමක් හම්බ වෙනවා. දැන් අපි මේක පැහැදිලි කරගන්නේ එක shift එකකට මෙන්න මේක ගණනය කරන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. ඔබ දන්නවා අපි මේ උදාහරණගත රෙස්ටොරන්ට් එකේ ආසන තියෙන්නේ 50යි ඒත් එක මේක shift එකක පැය ගාන 6යි. එතකොට මේ ආසන පැය ගාන අපි හොයන්නේ ඒ ආසන ගන්න වැඩි කරනවා ඒ shift එකේ පැය ගානෙන්. එතකොට 50 වැඩි කරනවා 6ෙන්. එතකොට පිළිතුර විදියට අපිට හම්බෙන්නේ 300 කියන පිළිතුර. අන්න දැන් අපි හොයාගත්තා එක shift එකක ආසන පැය ගණන මේ රෙස්ටොරන්ට් එකේ උදාහරණයක් ගත්ත රෙස්ටොරන්ට් එකේ පැය 300යි කියලා. දැන් ඔන්න අපි අපේ ආසන පැය ගණන හොයාගත්තා. එතකොට මේ ආදායම කියලා අපි හඳුන්වන්නේ මේ එක shift එකක්. අපි දැන් එක shift ගැන උදාහරණ ගන්න. එතකොට මේ shift එකේ ආදායම තමයි අපි හොයාගන්න ඕනේ. ඒක අපිට අනිවාර්යෙන් POS system එකෙන් අපිට හොයාගන්න පුළුවන් සාමාන්‍ය විදිහට කිව්වොත් එහෙම. හරි. අපි හිතමු මේ පැය 6. එහෙම නැත්නම් මේ lunch shift එකේ ආදායම රුපියල් 50000යි කියලා. ඔන්න එතකොට අපි ආදායම 50000යි. එතකොට අපේ seating hours එක. එහෙම නැත්නම් ආසන පැය ගණන අපිට 300 කියලා අපි හොයාගත්තා. එතකොට ආදායම 50000 බෙදනවා ආසන පැය ගණන 300ෙන්. අපිට ඒක පිළිතුර විදිහට එනවා 166.666 කියලා. right. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ lunch shift එකේ එක ආසනයක පැයක වටිනාකම වෙන්නේ රුපියල් 166 කියලා තමයි පිළිතුර එන්නේ. දැන් අපි මේක තව ටිකක් පැහැදිලි කරගන්න ඕන නිසා අපි පොඩ්ඩක් දැන් ඩිනර් shift එකත් මෙන්න මේ විදිහට අපි උදාහරණයකින් පැහැදිලි කරගමු. right. සාමාන්‍ය අපේ රෙස්ටොරන්ට් වල පොඩ්ඩක් වැඩිපුර බිස්නස් එකක් තියෙන මේ ඩිනර් ටයිම් එක එහෙම නැත්නම් මේ ඉවිනින් සෙෂන් එකේනේ. ඒ නිසා අපි මේකත් අනිවාර්යම උදාහරණයකට ගන්නම ඕන. දැන් අපි දන්නවා අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. අපේ මේ රෙස්ටොරන්ට් එකේ තියෙන ආසන 50යි ඒත් එක්කම කරන වැඩේ shift දෙකකට යන්නේ එක shift එකකට පැය 6 ගානේ. ඒතර අපි ආසන පැය ගන්න හොයාගත්තා 300යි කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ කලින් උදාහරණයත් එක්කම. ඒ නිසා දැන් අපි බලමු මේකෙදී අපිට වෙනස් කරගන්න අපි බලන්නේ මේ ආදායම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊවිනින් සෙෂන් එකේ එහෙම නැත්නම් මේ ඩිනර් ටයිම් එකේ එහෙම නැත්නම් මේ ඩිනර් shift එකේ ආදායම වැඩි නිසා අපි ඒක 200,000ක් විදිහට අපි ගමු ඒකේ ආදායම. right. දැන් ඔන්න අපි හොයනවා RevPASH අගය කොච්චරද කියන එක ඩිනර් ටයිම් එකට මෙන්න මෙහෙම ඒක හොයන්නේ. එතකොට 200,000 බෙදනවා පැය 300ෙන්. ඒ කියන්නේ ආසන පැය 300 කියලා අපි කලින් හොයාගත්තානේ. එතකොට පැය 300ෙන්. එතකොට පිළිතුරක් විදිහට එනවා 666.66ක් කියලා පිළිතුරක්. දැන් ඔබට පැහැදිලි නැති මේ business අඩු lunch session එකේ ඒ ලන්ච් shift එකේදී සාමාන්‍යයෙන් ඒ ආසනයක වටිනාකම උනේ පැයකට රුපියල් 166.66ක්. නමුත් ආදායම වැඩි evening session එකේ එහෙම නැත්නම් මේ dinner shift එකේදී ඒ ආසනයේ වටිනාකම රුපියල් 666.66ක් වුණා. දැන් මම හිතනවා මේ ගැන කතා කරද්දී ඔබට යම්කිසි අදහසක් එනවා අපිට කොයිතරම් වැදගත්ද කියන එක මේ ආසනයක ඒ අදාළ කාලය තුල වටිනාකම ගණනය කරගන්න එක. එහෙම නැත්නම් මේ RevPASH අගේ දැනගන්න එක කොච්චර වටිනවද කියලා ඔබට සරල අදහසක් මේ වෙලාවේ හිතට දැනෙනවා ඇති. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ආසනයක වටිනාකම පැයෙන් පැයට shift එකෙන් shift එකට දවසින් දවස මේකට තියෙන rate එක එහෙම නැත්නම් මේකට තියෙන වටිනාකම වෙනස් වෙනවා කියලා. එතකොට මෙන්න මේ වගේ RevPASH අගයක් අපි දැනගැනීම වැදගත් වෙන්නේ ඇයි කියලා එහෙනම් අපි දැන් කතා කරන්නට ඕනේ. මේකේ තියෙන වැදගත්ම සහ ප්‍රමුඛම දේ තමයි අපේ රෙස්ටොරන්ට් එකේ තියෙන සීටින් කැපැසිටි එක අපිට හරියට ඔප්ටිමයිස් කරගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රෙස්ටොරන්ට් එකේ තියෙන ටේබල් arrangement එක යම්කිසි විදිහකට වෙනස් කරන්න ඕනේ නම් ඒක හරියට වෙනස් කරන්න ඕන අවශ්‍ය කරන තීරණ අරගන්නත් අපිට මේ තුලින්ම පුළුවන්කමක් හම්බ වෙනවා. මේක අපි උදාහරණත් එක්ක චුට්ටක් ඉස්සරහට පැහැදිලි කරගෙන යමු. සාමාන්‍ය රෙස්ටොරන්ට් එක ඩයිනින් වලට එන කස්ටමර්ස්ලා එන්නේ එක්කෙනා බැගින්. හරි දෙන්න බැගින් කියමුකෝ. හැබැයි ඒ රෙස්ටොරන්ට් එකේ ටේබල් arrange කරලා තියෙන්නේ 4 දිනෙට වාඩි වෙන්න පුළුවන් විදිහට නැත්නම් 4 දිනෙට වඩා පිරිසකට වාඩි වෙන්න පුළුවන් ආකාරයට. එතකොට මෙන්න මේ වගේ රෙස්ටොරන්ට් එකකට නිරන්තරයෙන් වෙන්නේ කස්ටමර්ස්ලා එක්කෙනා වගේ නම් ඩයිනින් වලට එහෙම නැත්නම් දෙන්න වගේ නම් ඩයිනින් වලට අපරාධයක් වෙනවා. අපි අර 4 දිනෙට දාලා තියෙන setup එක. එහෙම නැත්නම් අර 4 දිනෙට arrange කරලා තියෙන ටේබල් එක. ඒතර අපිට ගන්න පුළුවන් තීරණය තමයි අපේ රෙස්ටොරන්ට් එකට ලොකු groups එන්නේ නැත්නම් එන්නේ මේ වගේ තනි පුද්ගලයන් නම් එහෙම නැත්නම් දෙන්න වගේ නම් අපි වැඩිපුර අපේ රෙස්ටොරන්ට් එකේ ස්පේස් එක හදන්න ඕන මේ single tables නැත්නම් double tables වලට. එතකොට අපිට අනිවාර්යයෙන් අපේ ස්පේස් එක මැනේජ් කරගන්නත් පුළුවන්. ඒත් එකම තමයි වැඩිපුර පාරිභෝගිකයන් පිරිසකට අපිට සත්කාර කරන්නටත් පුළුවන්කමක් හම්බ වෙනවා. ඒත් එක මොකටද දැන් පැහැදිලි වෙන්නේ සාමාන්‍යයෙන් මේ seating capacity එක අඩු ටිකක් busy restaurant එකකට මේක කොයිතරම් වැදගත් වෙනවද කියලා. Seating capacity එක අඩු වෙලා බිසි වෙන රෙස්ටොරන්ට් එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ පුටුවකට එහෙම නැත්නම් ඒ ෂීට් එකකට තියෙන වටිනාකම ඉතාමත් ඉහළ අගයක් අරගන්නවා. එතකොට ඒ ඉහළ අගය අපි හරියට රඳවා ගන්න සහ ඒකෙන් හරිය නිසි ප්‍රයෝජනයක් අරගන්න නම් මෙන්න මේ වගේ RevPASH අගයක් පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. එතකොට මම අර කිව්වා වගේ අපිට යම් යම් තීරණ අරගන්න මේක ඉතාමත් වැදගත් වෙනවා. ඔබ හිතන්න සාමාන්‍යයෙන් මේ නයිට් ටයිම් එක අපි ගමුකෝ එහෙම නැත්නම් මේ ඩිනර් ටයිම් එක අපි ගමුකෝ. එතකොට ඔබ දන්නවා අපි මේ කලින් ගත්ත උදාහරණත් එක්ක මේ ඩිනර් ටයිම් එකේ අපේ ලන්ච් ටයිම් එකට වඩා මේ ආසනයක වටිනාකම ඉතාමත් වැඩි කියලා. ඉතින් අපි මේ ඩිනර් ටයිම් එකේදී අපි කලින් උදාහරණ ආයතරක් ගමු. මේ ඩිනර් ටයිම් එකේදී අර 4 දිනට arrange කරපු ටේබල් එකක දෙන්නෙක් ඇවිල්ලා ආහාර අරගනිමින් ඉන්නවා. එතකොට ඒ ටේබල් එක තව කාවත් arrange කරන්න බැහැනේ. එතකොට එතන ෂීට් දෙකක් නිකරුණේ තියෙනවා. එතකොට සමහරක් වෙලාවට ඒ ෂීට් දෙකට එන්න බැරුව තව පිරිසක් හැරිලා යන්නත් පුළුවන් කමක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අපිට තීරණ අරගන්න පුළුවන් වෙන්නේ මේ RevPASH අගය පිළිබඳව අපිට හරි අවබෝධයක් තිබුණින් තමයි. ඔබ හිතන්නකො ඇත්තටම අර 4 දිනක් ඉන්න ටේබල් එකට අපිට 4 දිනෙට ඒ ටේබල් එක දුන්නා නම් දෙන්නෙට දෙනවට වඩා අනිවාර්යයෙන් අපිට එතනදී ආදායමත් වැඩි වෙනවා. සහ අපේ හැරිලා යන ප්‍රතිශතයත් ඉතාමත්ම අඩු වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපේ රෙස්ටොරන්ට් එකේ අපේ සීටින් කැපැසිටි එක ඔප්ටිමයිස් කරගන්න, එහෙම නැත්නම් ටේබල් ටික හැට ඔප්ටිමයිස් කරගෙන අපිට හරි විදිහට අපේ ඔපරේෂන් එක කරගෙන යන්න, එහෙම නැත්නම් ඒ ෂීට් එකට දෙන හරි වටිනාකම අරගන්න අපිට හරියට පුළුවන් කමක් හම්බෙන්නේ මේ RevPASH කියන අගේ හරියට අපි දැනගත්තොතින් තමයි. දෙවෙනි වැදගත්ම කාරණාව තමයි ෆ්‍රන්ට් ඔෆ් හවුස් එකයි බෑක් ඔෆ් හවුස් එකයි හරියට ස්ට්‍රීම්ලයින් කරලා ඒ process එක සෙටප් කරගන්න පුළුවන් කමක් හම්බෙනවා. දැන් අපි මේකත් උදාහරණයකින්ම පැහැදිලි කරගෙන යමු. දැන් අපි දන්නවා හරියටම මේ RevPASH අගය අපිට පැයෙන් පැයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ shift එකෙන් shift කරගන්න පුළුවන්. ඒතර අපිට හරිය අදහසක් තියෙනවා මොන පැයේද සාමාන්‍යයෙන් අපේ averagely හොඳම sale එක වෙන්නේ. එහෙම නැත්නම් ඒ sheet එකට දෙන වැඩිම වටිනාකම හම්බෙන්නේ කියලා. එතකොට ඒක අපි හරියට දැනගත්තට පස්සේ අපිට පුළුවන් කමක් හම්බෙනවා කලින්ම ready වෙන්න. මෙන්න මේ වෙලාවේදී තමයි අපි busy වෙන්නේ. මේ වෙලාව තමයි අපිට වැඩිපුරම වටිනාකම හම්බෙන කාලේ. එහෙනම් අපි ඒකට හරියට පෙර සූදානමක් ඇති කරගන්න පුළුවන් කමක් හම්බෙනවා. එතකොට මේ පෙර සූදානම ඇති කරගත්තට පස්සේ අපිට පුළුවන් කමක් හම්බෙනවා අපේ operation එක හරියට streamline කරගෙන යන්න. අපි මේක back of house වල වැදගත් වෙන විදිහ වමුකෝ. අපි සාමාන්‍යයෙන් දන්නවා නම් මේ RevPASH rate එක මෙන්න මේ පැයවලට මෙන්න මේ විදිහට තමයි වටිනාකමක් හම්බෙන්නේ කියන එක. එතකොට අපි එන්න ඒ කාලෙට කිචන් එක හරියටම සෙට් අප් කරගන්නවා. මෙන්න මේ වෙලාවට තමයි අපි බිසි වෙන්නේ. එතකොට අපි මෙන්න මේ වෙලාවට මෙන්න මේ දේවල් තමයි වැඩිපුර මූව් වෙන්නේ. මෙන්න මෙහෙමයි කියන ඩේටාබේස් එක අපි හරියට අරගෙන අපි ඒකට සූදානම් වෙනවා කිචන් එක ඇතුලේ. ඒත් එකම තමයි අපි ෆ්‍රන්ට් ඔෆ් හවුස් එක ගමුකෝ. දැන් ෆ්‍රන්ට් ඔෆ් හවුස් එකත් දන්නවා මේ කතාව කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතකොට ෆ්‍රන්ට් ඔෆ් හවුස් එකත් අනිවාර්යෙන් තමන්ගේ ඔපරේෂන් එකට රෙඩි වෙනවා. මෙන්න මේ කාලෙට මේ විදිහට බිසි වෙනවා. එහෙනම් අපේ ස්ටාෆ් එක මේ විදිහට මේකට සෙට් අප් වෙන්න ඕන. අපි මෙන්න විදිහට මේකට ප්‍රිපෙයාර් වෙන්න ඕන කියන එක අපි හරියාකාරයෙන් මේකට සූදානම් වීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම තමයි අර මං කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි ටේබල් සෙටප් එකක් දානකොට ඒ කියන්නේ පුද්ගලයෙක්ට හෝ දෙදෙනෙක්ට ඒ ඉඳගෙන ඒ ආහාර ගන්න පුළුවන් ආකාරයට අපි වෙනම arrangement එකකට යනවා. ඒත් එකම තමයි 4 දිනට නැත්නම් 6 දිනට වගේ ඉන්න පුළුවන් පිරිසකට වෙනම අපි arrangement එකකට යනවා. නැත්නම් ටිකක් ලොකු group එකකට වගේ ඉන්න පුළුවන් situation එකක් සහ ඉන්න පුළුවන් space එකක් restaurant එක විතර තියෙනවා නම් අපි අන්න ඒවට ඒ විදිහට setup එක arrange කරනවා. එතකොට මෙන්න මේවා පිළිබඳව අපිට හරියට තීරණයක් අරගන්න පුළුවන් කමක් හම්බෙන්නේ මේ RevPASH කියන මේ rate එක එහෙම නැත්නම් මෙන්න මේ අගය හරියට calculate කරගත්තොතින් තමයි. ඔබ දන්නවා සාමාන්‍ය මේ restaurant වල reservation අරගන්නවානේ. එතකොට සමහර restaurant තියෙනවා reservation අරගන්න දවස් කීපයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තට පස්සේ ඉතාමත්ම busy එහෙම නැත්නම් ගොඩක්ම busy Friday Saturday වගේ දවස් වලට සමහරක් restaurant reservation අරගන්නේ නැහැ. මොකද හේතුව ඒ එන පිළිවෙලට අනුව ඒ කට්ටියට prioritize කරලා ඒ service එක දෙන්න බලනවා. මොකද උදාහරණයක් ගත්තට පස්සේ ඒ කට්ටිය reservation එකක් දානවා. අපිට payment එකක් කරනවා නම් අපිට කමක් නෑ. නමුත් සමහරකට අපි ඇත්තටම මේ payment එකක් දාලා නෙමෙයි reservation එකක් අරගන්නේ. ගොඩක් වෙලාවට over the phone reservations අරගන්නවා පොඩි පොඩි tables වලට. සාමාන්‍යයෙන් ලොකු ඩයිනින් ඒරියා වලට එහෙම නැත්නම් අපි VIP rooms වලට වගේ නම් reservation එකක් ගන්නකොට අපි payment එකක් අරගෙන තමයි reservation එක කරන්නේ. කොහොම නමුත් අපි මේ normal restaurant එකක පොඩි table එකක reservation එකක් අරගන්නේ නැහැ busy schedule එකක් තියෙන දවස් වලට. එහෙම නැත්නම් මේ busy වෙන දවස් වලට හේතුව තමයි හදිස්සියෙන්වත් ඒ customer reservation එක දාලා ආවේ නැත්නම් අපි සමහරක් වෙලාවට තව customer කෙනෙක්ට ඒ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම restaurant වල වෙන ප්‍රායෝගික ගැටලුවක්. ඉතින් මෙන්න මේ RevPASH කියන රේට් එක අපි දන්නවනම් අපි හරියටම දන්නවා මොන විදිහටද මේ reservation ටික manage කරන්න ඕන. ආසනයක වැඩි වටිනාකමක් තියෙන වෙලාවක අපි reservations ටික අරගෙන ඒ reservation එකේ කට්ටිය හරියට ඒ reservation එකට ආවේ නැත්නම් එහෙම නැත්නම් ඒ reservation එක cancel කරුතින් එහෙම හරි අපිට අනිවාර්යයෙන් වෙන්නේ විශාල පාඩුවක්. එතකොට අපි මේ අවස්ථාවේදී reservation එකක් අරගන්නවද? ඒ reservation එකක් අරගන්නකොට අපි payment එකක් අරගන්නවද? එහෙම නැත්නම් අපි තීරණයක් අරගන්නවා නම් company එකක් විදිහට එහෙම නැත්නම් restaurant එකක් විදිහට policy එකක් විදිහට අපි මේක මෙන්න මේ කියන දවස්වලට රිසර්වේෂන් එකක් අරගන්නේ නැහැ කියලා අන්න ඒ වගේ තීරණ ගන්නත් මේක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒත් එකම තමයි තව දෙයක් කියන්නට ඕනේ. ඔබ දන්නවා සමහරක් රෙස්ටොරන්ට්ස් වල තියෙනවා සමහරක් ටේබල්ස් වලට ගොඩාක්ම කැමති. ඒ කියන්නේ ඒක ලොකේෂන් එක වෙන්න පුළුවන්, ඒ ටේබල් එක arrange කරලා තියෙන විදිය වෙන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් මත වැඩිපුර කැමැත්තක් දක්වන කට්ටියක් ඉන්නවා. එතකොට ඉන්න ඒ වගේ ටේබල් එකක අපි ටර්න්ඕවර් එක ගැන අපි ඉතාමත්ම හොඳින් හිතන්නට ඕන. මොකද සමහරක් වෙලාවට ඉතාමත්ම ජනප්‍රිය ටේබල් එකක ඉතාමත්ම අඩු බිලක් නම් අපිට එන්නේ, එහෙම නැත්නම් අපිට හම්බෙන ආදායම ඉතාමත්ම අඩුයි නම් අපි අනිවාර්යයෙන් ඒක ක්‍රොස් සෙලින් කරලා, අප් සෙලින් කරලා මොනවා හරි කරලා අනිවාර්යයෙන්ම අපේ රෙවිනිව් එක වැඩි කරගන්න උත්සාහ කරන්නට ඕනේ. මොකද හේතුව ඒ ලොකේෂන් එකට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන නිසා. ඉතින් මෙන්න මේ දේවල් ගැනත් අපිට හිතන්න පුළුවන් කමක් හම්බෙන්නේ මේ RevPASH කියන අගය ගැන අපි හරි අවබෝධයක් තිබුණින් තමයි අපිට ඒක හරියට කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ. අනිත් වැදගත්ම කාරණාව තමයි අපේ මෙනු එකත් ඔප්ටිමයිස් කරගන්න පුළුවන් මේ RevPASH රේට් එක දිහා හරියට බලලා. ඒකත් මම මෙන්න මේ විදිහට පැහැදිලි කරන්නම්. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ බිසිම අවස්ථාවකදී අපි සංකීර්ණ මෙනු එකක් අපි රන් කරන්න ගත්තොත් එහෙම මේ බිසි එක තව ටිකක් ඩබල් වෙනවා. හැබැයි ආදායම අඩු වෙලා මේ බිසි එක ඩබල් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද සංකීර්ණ මෙනු එකක් මේ බිසි ෂෙඩියුල් එක කරන්න ගත්තොත් එහෙම ඒකට යන කාලය ඉතාමත්ම වැඩි. ඒ නිසා අපි දන්නවනම් අපේ මේ RevPASH රේට් එක වැඩි මොන කාලයටද කියන එක අපි එන්නේ ඒ වෙලාවට ඉතාමත් සරල ඉක්මනින් හදන්න පුළුවන් මෙනු එකක් අපි ඉන්ට්‍රොඩියුස් කරනවා. ඒතර කස්ටමර්ස්ලාත් දන්නවා මේ වගේ සංකීර්ණ මෙනු එකකට අපි ගියොත් එහෙම අපිට අනිවාර්යයෙන්ම යම්කිසි කාලයක් යනවා. ඒ නිසා අපි මෙන්න මේ වගේ සරල ඒත් එකම හොඳ මෙනු එකකට මෙන්න මේ වගේ අයිටම් එකකට අපි මේක ඕඩර් එකක් දැම්මොත් එහෙම අපිට ඉක්මනින්ම මේක අපිට ලබා ගන්න ඉක්මනින්ම අපිට අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්කමක් හම්බෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ මෙනු එක ගැන තීරණයක් අරගන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවකදී. මෙන්න මේ වගේ බිසි ටයිම් එකකදී ගොඩක් අය ප්‍රයිස් එක ගැන එච්චර ලොකුවට කන්සිඩර් කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේ මිලට ගොඩක් සංවේදී කස්ටමර්ස්ලා නෙමෙයි ඒ වගේ වෙලාවකදී ඉන්නේ. ඒ නිසා අපිට ඉන්න ඒ වගේ අයිටම් හඳුනාගෙන, ඒ කියන්නේ කස්ටමර්ලා සාමාන්‍යයෙන් මේ වගේ බිසි ටයිම් එකකදී මොනවාද වැඩිපුරම ඕඩර් කරන්නේ, අන්න ඒ වගේ අයිටම් එක ප්‍රයිස් එක අපිට පොඩ්ඩක් අප් කරගන්නත් පුළුවන්කමක් හම්බ වෙනවා. හැබැයි මෙන්න මේ වගේ දේවල් ගන්නකොට අපි හරියට ස්ට්‍රැටජිකල් ඩිසිෂන්ස් අරගන්න මේකට පාදක කරගන්න හොඳ නෑ මේ කියන කාරණාවම. නමුත් මෙන්න මේ වගේ දෙයක් අපි දැනගෙන ඉඳීම තුලින් අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන් කියන එකයි මම මේ අවස්ථාවේදී ඔබට පැහැදිලි කරන්නේ. ඉතින් කොහොම වුණත් මෙන්න මේ වගේ RevPASH රේට් එක අපි හරියට දන්නවනම් අපිට ඒක භාවිතා කළත් අපේ මෙනු එක ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. මේ RevPASH කියන මේ මිනුම් දණ්ඩ ගැන කතා කරනවා තව කතා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි මේ කාලයත් එක්ක ඒ තරම් දේවල් කතා කරන්න අවස්ථාවක් නැහැ. කොහොම වුණත් මම හිතනවා මේ RevPASH කියන දේ ගොඩක් අය අහලා නැතුව ඇති. ඒ නිසා මේ අහපු නැති ගොඩක් අයට මේ වීඩියෝ එකත් ඉතාමත් වැදගත් වෙනවා ඇති කියලා. මේ RevPASH කියන මිනුම හොයාගත්ත ෂෙරිල් කිම්ස් මහත්තයා එක්තරා අවස්ථාවකදී කියනවා රෙස්ටොරන්ට් එකක පිටතින් පෙවුනට ආහාර විකුණනවා වගේ ඇත්තම රෙස්ටොරන්ට් එක විකුණන්නේ කාලය කියන එක. ඒකට ඔහු තවදුරටත් පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් රෙස්ටොරන්ට් එකක තියෙන ආහාර ද්‍රව්‍ය කල් තියාගන්නට පුළුවන්, හැබැයි කාලය කියන දේවල් කල් තියාගන්නට බෑ කියලා. මොකද කාලය කියන්නේ එනවා, ගෙවෙනවා, නැති වෙනවා. හොඳයි, මෙන්න මේ කතාව ගැන ඔබට තවත් දේවල් හිතන්න ඉඩ තියමින් අදට වීඩියෝ ඉවර කරන්නටයි මේ සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙන්ගතුකමෙන් ඉල්ලා සිටිනවා The Restaurant Master මගේ channel එක subscribe කරන්න, ඒත් එක bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. මෙන්න මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත වාරයක් හමු වෙන බලාපොරොත්තු ඇතුව අදට මම ඔබෙන් සමු ගන්නවා. මම ලක්මාල් පතිරත්න.